අයිබෝවන් අදත් පල්ස් ටීවී නාලිකාව වෙනුවෙන් ඉතාම වැදගත් ඒ වගේම එකට ජීවත් වෙනකොට අපි හිතන්නේ නැති නමුත් හිතන්න ඕනි දේවල් අරගෙන ඔබේ ආලින්දයට ගොඩවදින්න හිතුවා සමහරට අපි ඉන්නේ ඔබේ අත්ල උඩ වෙන්නත් පුළුවන් ඔබට හුරු පුරුදු පල්ස් ටීවී වලට ආදරය කරන විශේෂඥයෙක් අපිත් එක්ක එකතු වෙනවා ඔහු ගැන කියන්න ගොඩාක් දේවල් තියෙනවා වුණාට මම හිතන්නේ සරල නිහතමානී ජයලාල් සර් කියලා කිව්වහම හොඳයි අයිබන් සර් අයිබන් ඩයිබන් අද අපි කතා කරන්න හිතුවේ පුංචි කවි පද දෙකක් කියන්න ඕනේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව සැලරිහිණි සංදේශයේ ලියනවා සිසිවන වුණ ඉඟ සුඟගත හැක මිටින නිසිපුළු ලුකුල රිය සකයුරු තිසර තන කිය ඒ මේ වර්ණනාවල් වල මේ පුරේ ඉන්න කාන්තාවන් ගැන කරන වර්ණනාවක්. පසුකාලීනව මහගමසේකර මහත්තයා ලියනවා බිලින්දු තොලක කිරි සුවඳ උරන්නයි ළමැඳ දෙතන පුඩු උඩට හැරෙන්නේ. පුතෙක් නලවන්න තමයි පළල් උකුල පටු ඉඟට ලැබෙන්නේ කියලා. මේ සියල්ලෙන්ම කියන්නේ කාන්තාවන්ගේ සුන්දරත්වය. මම අද කතා කරන්නේ පවුල් ජීවිතයක් ඇතුලේ මේ සුන්දරත්වය සහ පිරිසුදුකම කියන එක මානසිකව කායිකව සහ ඒ අපි පරිහරණය කරන භාණ්ඩ ඇතුලේ කියන්නේ භෞතික දේවල් වලත් තියෙන්න ඕනේ. ඇත්තටම මේ පවිත්‍රතාවය සාමාන්‍ය පවිත්‍රතාවය කියන එකට එහා ගිහිල්ලා කතා කරන්න ජයලාල් රෝහණ මහත්තයෙක් කතා කරන්න තමයි ඔයගොල්ලෝ වැඩියෙන් කැමති මම දැක්ක කමෙන්ට්ස් වල තියෙනවා. ජයලාල් සර් අපි වාට ගොඩක් ආදරෙයි රට වෙනස් කරන කෙනෙක් කියලා. ඉතින් එහෙම කෙනෙක් ඉතාම නිහතමානීව අපේ ආරාධනය පිළිගෙන අද මෙතන ඉන්න නිසා මම වැඩි කතා කරන්නේ එතුමාට අවස්ථාව දෙනවා මේ ගැන කතා කරන්න. පවිත්‍රතාවය අයිබෝන් නම මැතිනි මේ අයිබෝන් ඔබ හැමතෙම මෙතුමි මේ කතා කරපු කාරණාවත් එක්ක වැදගත් දෙයක් එනවා. සාමාන්‍යයෙන් මම මෙන්න මේ කාරණාවක් කියනවා. පිරිමිනම් මේක පිරිමි ගෑනු හැමෝටම අදාළයි. පිරිමිනම් අනිවාර්යයෙන්ම එක්ක ශිෂ්‍ය භටයෙක් වෙන්න ඕන පාසල් කාලේ. නැත්තම් අඳුම ගන්නේ වර්ධකට අහුවෙලා දඩුවමත් ඉඳින්න ඕන කියන මම නිකමට එහෙම කියන්නේ. මේ කෙසේ වෙන්න කියන නෙමෙයි. හැබැයි ශිෂ්‍ය භටයෙක් වෙනවා කියන එක නම් නැත්තම් අපිට පුළුවන් බාල දක්ෂ ව්‍යාපාරි ඔයගේ කටයුත්තක යෙදෙනවා නම් ළමා කාලයේදී ඉතා හොඳට තමන් ඉන්න තැන පිරිසිදු තියාගන්න හරියට අදාළ දේ අදාළ තැන තියන්න පෙළඹෙනවා. ඕක ස්ත්‍රීන්ගේ පැත්තෙන් බැලුවාම දැන්වන්නට ලංකාවේ ස්ත්‍රීන්ටත් තියෙනවා ශිෂ්‍ය භට ව්‍යාපාරි කාන්තා කැඩෙට් ඒකත් හරි හොඳයි. ඒ අය අතර ලොකු වෙනසක් එනවා. මං කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාලි ශිෂ්‍ය භට ව්‍යාපාරයේ ඉඳීමෙන් මා තුළ හිටපු සතා නැතුව ගියා. සතා කියන්නේ ඕනම කොල්ලෙක් පොඩි කාලේ ඇඳුම් එහෙම ගැලෙවාම එක තැන අම්මල බනිනවා සරම ගලවපු තැන එහෙම දාගෙන යනවා. කලිසම ඇඳගත්තා කොයි ගියාද දන්නේ නැහැ. නෑ මේව හැම දෙයකම පිළිවෙලක්. අපිට ඉගෙනුවේ හට් ඉන්ස්පෙක්ෂන් කිට් ඉන්ස්පෙක්ෂන්. මට තාමතකයි කැපිතාන් කහවත්ත මහත්ය අපිට ඒව ඉගෙනුවා. රළු විදිහට ඉගෙනුවා. මෙද මෙහෙම උගන්වීමෙන් තමයි පිරිමින්ට අපි කියන්නේ මේ ක්ලීන් එකට ඉන්න කියලා හැදෙන්නේ වටපිටාව. ඇඳුම පරණ වෙන්න පුළුවන්. ඒත් එක්ක හොදලා හරියට ඇඳපම් පුතේ කියලා ඉගෙනුවා. දැන් ඔබ මේ නරඹන සියලුම මිතුරියන්ගෙන් දියණිවරුන්ගෙන් ඉල්ලා සිටනවා මම මෙහෙම දෙයක්. දැන් මම ඇතිනේට මම පොඩ්ඩක් දුරස්තීකරණේ තියාගෙන ඉන්නේ මීටරයක් විතර. නැත්නම් ගැහුවොත් එහෙම පාර වදින්නේ නැත් මෙහෙට වෙලා බේරෙන්න. ඇයි පෙළ කාන්තාව කැමතිද මේක කියනකොට? ගෙදරක මේක අමුවෙම කියන්නත් ඕන. ගෙදරක පිරිසිදුකම මනින්න පුළුවන් ස්ථාන දෙකක් තියෙනවා. ඒ දෙක තමයි කුස්සියයි කක්කුස්සියයි. කෙනසක් උදේ පාන්දරම පිරිමි පාර්ශවයේ වෙන අපි මම නැගිටලා අදත් එහෙමයි
උදේ පාන්දර සාමාන්‍යයෙන් තුනට නැගිටිනවා කියන්නේ මං ඒක ඒක එහෙමමයි ඉස්සෙල්ලාම කරන්නේ අදාළ විදිහට වතුර සපයාගෙන මගේ අපි කියන්නේ මේ වොෂ්රූම් කියලා දැන් කියන්නේ නේද කොහමරි අපි ඒ ස්ථාන දෙක පිරිසිදු කරගන්න වැසිකිලි තමයි උදේ පාන්දරම කෙනෙකුට යනකොට සිත සතුට වෙන තැන දෙවෙනි තැන කුස්සිය කුස්සිය ඔබ බලන්න මේ දැන් මේ බැලුවාන් පස්සේ මේ වැඩසටහන කරුණා කරලා ඔය ලස්සනට ඉන්න මනිතාව ඉන්නෝ හරි ලස්සනයි මල් බවල්ලා එහෙම ගිවල් ඉස්සර රූපෙල්ලලා එහෙම ගොඩක් ඉස්සරහා තියෙන ඒ වුණාට කුස්සිය ගෑස් කුකරක ඉස්සුවාම වැටිලා තියෙන බැදපු ලුණු කෑලි මිරිස් කෑලි තෙල් උතුරලා තෙල් වැටිලා ඒවා ඒවා සුමාන ගානක් ඒ ටයිල් එක උඩ හැමදාම මේක පිරිසිදු කරන්න ඕනේ මේ දෙක පිරිසිදුව තියෙනවා නම් අපි ඒ ගෙදර ඉන්න මිනිස්සුගේ පවිත්‍රතාව ගැන සැලකිලිමත් වෙනවා ඒ තමයි භෞතික පවිත්‍රතාව ඒ ඇරුණාම මාමැතිනේ ඔබතුමීගින්ම කියවුණා දැන් කටින් මොකද මානසික පවිත්‍රතාව භෞතික පවිත්‍රතාව යන දෙක කායික හරියට හරියට අපේ කාන්තාවන්ගේ මෙන්න මෙහෙම දෙකුත් වෙනවා පිරිමින්ගේ මේ වැඩේ අඩුයි මම මේ පිරිමින් නිසා මාගේ වැත්තට ලකුණු දාගන්නව නෙමෙයි නමුත් ශ්‍රී ලාංකික කාන්තාවයි ආසියාතික කාන්තාව හොඳට ලස්සන වෙන්න හැඩ වෙන්න බලන්නේ ඔක්කොම කසාද බැඳිනකම් විතරයි කසාද බැඳတာ පස්සේ දැම්මම විවාහක බිරිඳක් කියලා මොන මගුලක්ද මන් දන්නේ ඔළුවේ දාගන්න ඊට පස්සේ දැන් මම කසාද ගෑනි ටික දවසක් ගියන් පස්සේ මෙයා අවුරුදු දෙකක් යනකොට දරුවේ බිහි කරනවා කියමු දරුවේ බිහි කරනවා නම් දරුවා බිහි කරපු අම්මා එතන ඉඳන් මගේ ඇඟ කවුරු දකින්නද කවුරු දැක්කත් මොකද්ද වැඩි අර පරණ බෙඩ් ජැකට් එල්ලගෙන බැඳපු මිනිහටත් එපා වෙන විදියට කොටිම තමන්ට තමාවම එපා වෙනවා කණ්ණාඩියක් ඉස්සරහට ගිය ඇඳන් ඉන්න රෙදි කෑල්ලක් හරි උඩින් ඇඳගෙන එකක් කුස්සියේ වැඩ දරු පැටියව නලවනවා එයාගේ කැතකුණු අත ගන්න ඔක්කොම පිරිසිදු කරනවා ඒවත් එක්ක ඔක්කොම අම්මා කෙනෙක්ගේ ශරීරයේ ඇත්තටම බාහිරෙන් ජරා ජීර්ණ වෙනවා ඇතුළෙන් නෙමෙයි. ඉතින් මව්වරු හැම වෙලාවම සැලකිලිමත් වුණොත් එහෙම මම දරුවෙක්ගේ අම්මා කෙනෙක් ඒක නිසා දැන් තමයි මම පොඩි කාලේ හිටියත් වඩා පිරිසිදු ඉන්න ඕන කියලා හිතලා හිත හදාගන්න ඕන. මෙන්න මේව තමයි ධනාත්මක චින්තනය මම කියන්නේ. දැන් ඔබතුමා කියපු දෙයට මමත් එකඟයි දැන් අපි අර කිව්වා වාගේ ගැහණියක් ලස්සනට ඉන්න ඕනි කියලා කියන්නේ අපේ කාර්යම අනාගත වර්ගය බෝ කරන එක. එතකොට ඒකට ආකර්ෂණයක් ඇති වෙන්න ඕන, කැමැත්තක් ඇති වෙන්න ඕන. ඉතින් මේ හැඩයන් හැඩතලයන් වර්ණනා කරලා තියෙන්නේ මේ පිරිමින්ගේ ආකර්ෂණය එකෙල්ලේ ලැබෙන්න. ඒ ඔබ කිව්වා දැන් භෞතික පිරිසිදුකම ගැන කිව්වා, ඒ වගේම අපි ශාරීරිකව පිරිසිදු වෙන්න ඕන විදිය ගැන කිව්වා. මම කැමතියි මේකෙදි වැඩියෙන් අවධානය යොමු කරන්න අපි මානසිනුත් පිරිසිදු වෙන්න ඕනේද? මනස කිලුටු වුණාම වෙන්නේ මොකද කියලා දැනගන්න. සිතුවිලි වලින් පෝෂණය වුණු කෙනෙක් කවදාකවත් අපිරිසිදු මනසක් ඇති කෙනෙක් වෙන්නේ නැහැ. කිසි දෙයක් දැන් අපේ සමාජයේ ඉන්න සමහර අය මේ භගිත් මිත්‍ර දෙනෙක් විතර ඉන්න පිරිමි. ඒයට ගොත් අපි හෙට මේ වැඩේ කළා දාමුද මේ පස් ටික පොඩ්ඩක් අරන් දාමුද එයාට එන්න පුළුවන් ද උදව්වක් දෙන්න කිව්වාම මට මේ ගැස්ට්‍රයිටිස් තියෙනවනේ ඒකයි මේ මහන්සි වෙනකොට හරි අමාරුයි දෙයි ඒකයි ජයලල් මොකද්ද කරන්නේ එහෙම නොකිරන පැත්ත තමයි ඇදින්නේ. අනික ඕක ලේසින් විනාඩි පහෙන් දහයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඕකට ඉතින් දවසම යනවා. ඔය ඔක්කොම නැතුව යනවා. ගැස්ට්‍රයිටිස් නැහැ, සෙම රෝග නැහැ, මොකුත් නැහැ. මං අමුවෙම කිව්වොත් මෙහෙම. බෝතලයක් තියෙනවා සෙට් වෙන්න පුළුවන්ද?
පොඩි වැඩක් තියෙනවා ඒක නම් කල් දා ගන්න පුළුවන් කොහෙද ගෙදරද සෙට් වෙන්නේ එහෙම අහලා කියපු වෙලාව අවසහය නම් පහට ඉතර ඇවිල්ලා ඉන්නේ මම්මි කියන්නේ ඒ උනන්දු ඇයි නැත්තේ මෙතනද එතනට මානසිකවත් ලෑස්ති ඔව් ස්ත්‍රියත් පුරුෂයත් මානසිකව ලෑස්ති වෙනවා නම් හෙටට ඊළඟ මොහොතට පඬිකේම නැතිනවා ඕනෑම කෙනෙකුට ඊළඟ මොහොතේ සිට අලුත් කෙනෙක් විය හැකි පැරණි සියල්ල අමතක කරන්න ඒව අල්ලලා දාන්න ඒවත් එක්ක ජීවත් වෙන්න එපා නැවත නැවතත් එතකොට ඔබ මානසික රෝගියෙක් වෙනවා අ මෙහෙම කිව්වොත් මගේ ඉදර අම්මගේ මෙන්න මෙහෙම වැඩක් තිබ්බා ඒක ජීවිතයට හදන්න බැරුණා මට මොනවාරි සිද්ධියක් පුංචි කාලේ මගේ අතින් වුණොත් වැරද්දා අපි හිතමු පොඩි උන් අතින් සිද්ධ වෙන්නේ ගෙදර හොරෙන් සීනි කනවා මොනවාරි කේක් ගෙඩියක් වගේ ගෙන තිබුත් ඇඟිල්ල ගාලා කෑල්ලක් ඔක්කොම විසලා හොරෙන් කනවා ඒක රසද හරිය හරි පෙරේතකම තියෙන මේ හොරකමකටද මේ කරන්නේ ඒක එහෙමයි මෙදි කිය කොච්චර කරගෙන තිබුත් ඒක පේන්නේ නැති ඇරින් ගෙඩිය කැදලා කන්නවා මේ මේ තුල දින අර කොල්ල කුරුම්බ කඩන්නේ කොළු කාලේ අපට වතුල කඩලා කොම්බේ තාප්පේ උඩ තියලා යන්නේ නිය අපහසුට වගේ ඊව අපි ඔක්කොම කරලා තියෙනවා නේද දැන් එතනට එන්නේ මානසිකව හරියට පොලිමට හරි ගැස්සුණු වැඩ කටයුත්ත පිළිවෙලට නැතිකම හිඳයි දැන් ඔබ කිව්ව මානසික පවිත්‍රතාවත් මේ සියල්ලත් අපිට කැටි කරගන්න පුළුවන් වැඩිහිටියන් විසින්ම උපදෙස් දෙන්න උන දරුවන්ට ඊළඟ මොහොතේ ඉඳන් ඔය අලුත් කෙනෙක් වෙන්න අම්මා කරන්නේ මොකද්ද මං අර වගේ වැඩ කරපු ගමන් ආව එන්නේ මෙවරේ මල්ලා ගන්න හිටී කියලා තට හොයිච්චකින් ගහනු තිව්ව කොල්ලා හොයද නැහැ කොල්ලා කොල්ලා ඉන්නේ පුංචි අම්මලා ඇදී එහෙම හැම වෙලාවම අනිත් පවුලේ ගෙදර පිරිමිලා මැට පුංචි අම්මලා හරියට සලකනවා අනේ එන්න පුතේ ඇහුවද අනේ ඔහොම තමයි ඔය සැරයි අම්මගැටි තේකක් දෙන්න පුතාට බලනවා ආ එහෙම එකක් තියෙනවා පුංචි අම්මලා පුතුන්ට සලකනවා ටොපේට ඔතන ඉන්නවා දැන් දැන් හරිනේ මට හරියන ප්ලේස් එකට ආවා මට දැන් රැකවරණේ තියෙනවා ප්‍රොටෙක්ටඩ් නේද දැම්මන් ෂෝක් එකට ඉන්නවා ඉඳලා ඉඳලා දැන් අම්මට අමතක වෙලා ඇති කියලා හිතලා හවස දෙක ඉතර වෙලා යනවා මේ උදේ වෙන්නේ කතන්දරේ හවස දෙක ඉතර වෙලා මේ සින්දු කී කී විසිල් ගගා කුරුල්ලන්ට කතා කර කර ඔහොම යනවා ගෙදරට යනකොට වරෙන් බේනකන් තමයි ඉති ඒ කියන්නේ අම්මා හිත වෙනකොට ඕක අතරින්නේ තෙරප තෙරප හිත ඇට වවනවා පැහැවනවා මේක මානසික පවිත්‍රතාවයේ මෙතිනේ හොඳින්ම ඇති වෙන්නේ හිත ඇට පැහැවන්නේ නැති කොටයි මම හිතන්නේ ඒක අපි ඇත්තටම අත්දැකීමිනුත් දන්නවා අපි මේ සමාජයේ සරණ කොට අපි සංසරණය කරනකොට ඇත්තටම මානසික පවිත්‍රතාවයෙන් නැති මිනිස්සු තමයි අපිට ගොඩක් මුණ ගැහෙන්නේ සමහර අය ඉතා වටිනා සලුපිලි ආභරණ ඇඳගෙන යනවා හැබැයි හිත සංසුන් නැහැ තව කෙනෙකුට කරුණාවන්ත වෙන්න දන්නේ නැහැ තව කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර ඉන්න දන්නේ නැහැ තව කෙනෙක්ව අගය කරන්නේ නැහැ ඒක නිසා තමයි මම කියන්නේ රන් රිදී මුතු මැණික් නුඹේ ගතට හැඩ නොවේ යහ ගුණය තරම් මිල ආභරණ නැතලොවේ වත කසී සලු ඇතත් මනස නොසපිරුණු සඳ නිර්වතිනි ජීවිතය ඔබතුමාට අද දවසේ මේ සාකච්ඡාවට එකතු වුණා මානසික භෞතික සහ කායික පවිත්‍රතාවය ගැන කතා කරන්න ඒත් එක්ක ඉස්සරහට අනේක ගැන කතා කරන්න මම අද දවසට ඔබතුමාට ස්තුතිය කියනවා ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරාට ඔබට දීර්ඝායුෂ වේවා බොහොම ස්තුතියි ඔබටත් දීර්ඝායුෂ වේවා